මැතිවරණය පිළිබඳව මහ මැතිවරණය මේ වෙලාවට වර්ධනය වෙලා තියෙන තත්ත්වයන් සහ විශේෂයෙන්ම අපි සම්බන්ධයෙන් මතුවලා තියෙන යම් යම් කාරණා කිහිපයක් පිළිබඳවත් ඡන්දය පාවිච්චි කිරීම පිළිබඳව ඡන්දදායකින්ින් අපට ඉල්ලන තියෙන ඉල්ලීමක් පිළිබඳවත් ඔබ දැනුවත් කරන්න. මුලික වශයෙන්ම ගත්තොත් එම අපේ මැතිවරණේ ගුණාත්මක වෙනසක් අපි දැක්කා. වෙන මැතිවරණ වලට වඩා යම් ප්‍රමාණික සාමකාමී පරිසරයක් ඇතුලේ ප්‍රතිපත්තිමය දේශපාලනයක් සාකච්ඡා කරන්න පුළුවන් ඉඩකඩක් සකස් වෙලා තිබුණා. මොකද 19 වෙනි සංශෝධනය සම්මත කරාට පස්සේ අපි කාගෙත් බලාපොරොත්තුව තිබුණේ ඊළඟ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට ජනතා පරමාධිපත්‍ය නියෝජනය කරන්න පුළුවන්, ඒ වගේම ප්‍රතිපත්තිමය වශයෙන් වැදගත් නීති සම්පාදකීන් ප්‍රමාණයක් කැඳවා ගැනීම. ඒක නිසා තමයි මාධ්‍යවේදීන් හැටියට ඔබත් සිවිල් සංවිධානත් සමහර සංවිධාන සංවිධානාත්මකවමත් පාර්ලිමේන්තුවට කුඩු එතනෝල් කැසිනෝ සූදු ජාවාරම්කරුවන් සහ පාතාල සම්බන්ධතාවයන් තියෙන අය එවන් එපා කියන සංවාදය දේශපාලන පක්ෂවලට කිව්වේ. ඔබට මතකයි නාම යෝජනා දෙද්දිම හුඟක් වෙලාවල් වල සාකච්ඡා වුණා සමාජ අපචාර අපරාධ වලට සම්බන්ධ නම් කරන ලද චෝදනා තියෙන අයව දේශපාලනයට ගාව ගන්න එපා කියලා. නමුත් අපිට පේනවා එක පැත්තකින් ඒ தત્ත්වය බිඳ වැටෙමින් තියෙනවා. ඒක කනගාටුදායක தત્ත්වයක්. දැන් මේ මැතිවරණ එක ස්වභාවයක් අපිට පේනුනේ දෙය තමයි අපි උත්සාහ කරද්දී වඩා හොඳ ප්‍රතිපත්තිමය දේශපාලන සංවාදයකට මේ මැතිවරණ ගේන්න ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක හැටියට නම් කරගත්ත එක්සත් ජාතික පක්ෂයත් සන්ධානයත් නැවත සුපුරුදු බංකොලොත් දේශපාලන සංස්කෘතියෙම යමින් තියෙනවා. විශේෂයෙන්ම ජනතාවගේ ඉල්ලීම සිවිල් සංවිධානවල ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ චෝදනා සහිත අයව චූදිතයින්ව සමාජ අපචාරවලට අපරාධවලට සම්බන්ධ වූවන්ව නාම යෝජනා ලැයිස්තුවේ ඇතුල් කර තියෙනවා. එක්සත් ජාතික පක්ෂයත් ඒ වගේම අපිට පේනවා පහුගිය කාලේ විවිධ චෝදනාවන්ට ලක් වෙච්ච අය ඔවුන්ට ඡන්ද පදනමක් තිබේයි සිතලා ලැයිස්තුවට ඇතුළත් කරගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තිබිච්ච බරපතල විවේචනයක් තමයි ඔවුන්ගේ දේශපාලන බලය පාවිච්චි කරලා ඔවුන් පාතාල සම්බන්ධතාවයන්ට රැකවරණ දුන්නා කියන එක. ඒවා මාධ්‍යවල පළ වුණා පහුගිය කාලේ ප්‍රවෘත්ති හැටියට බොහෝසෙයි. දේශපාලඥයා සහ පාතාලේ සම්බන්ධතාවය බොහොම ළඟ සම්බන්ධතාවයක් හැටියට තිබුණා. ඒ தත්ත්වය ප්‍රතික්ෂේප කරලා තමයි ජනවාරි 8 වෙනිදා ජනතාව යහපාලනේ කැඳවගත්තේ. යහපාලනේ කියන එකේ අර්ථය වෙන්න ඕනකම තියෙන. එතකොට පරණ ආණ්ඩුවේ වැරදි තමන් කර ගහගන්න එක නෙමෙයි. නමුත් අපිට පේනවා මේ මැතිවරණ ව්‍යාපාරයේදී නැවත වතාවක් යහපාලනේ නමට තියාගෙන අර බෝඩ් එකේ බුදු සරණයි වගේ නේද? ලොරියේ බුදු සරණයි ඉස්සරහින් ගාලා හරක් පටවගෙන යනවා වගේ යහපාලනේ ඉස්සරහට දාගෙන පාතාලේ කට්ටිය මැතිවරණයට කැඳවගෙන තියෙනවා. ඒ වගේම පෞගි දවසේ අපි දැක්කා නියෝජ්‍ය අධිකරණ ඇමතුමා අධිකරණ ඇමතුමාගේ බලය පාවිච්චි කළාද නැහැ පොලිසිය වලට කඩාපැනලා තර්ජන කරන පටන් ගන්න තියෙනවා. බ්ලූ මෙන්ඩල් සිද්ධියදී අපිට පේනවා කලින් ආණ්ඩුව නඩත්තු කරපු සන්ධානයේ මැති ඇමතිවරු නඩත්තු කරපු පාතාලය නැවත එක්සත් ජාතික පක්ෂයේ නායකින්ගේ නඩත්තුවට පත් වෙලා තියෙනවා. ඒගොල්ලෝ බිහි කරන පාතාලේ මේගොල්ලෝ නඩත්තු කරන පාතාලේ. මේක තමයි දැන් තියෙන තත්ත්වය. ඒක කනගාටුදායක තත්ත්වයක්. ඒක ඉතා විශේෂයෙන්ම අපි එක පැත්තකින් ස්තුතිවන්ත වෙන්න ඕන මැතිවරණ කොමසාරිස්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට, පොලිස්පත්තුමා ඇතුළු පොලිසියේ සහ සිවිල් ආරක්ෂක සේවයේ නිලධාරි මහතුරුන්ට මේ මැතිවරණය යම් සාධාරණ සාමකාමී මැතිවරණයක් බවට පත් කරගන්න මහජනතාවගේ මතය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පිළිඹු වෙන්න ඔවුන් දරන උත්සාහයට ඒකට අපි ගරු කරන්න ඕන. හැබැයි ඒකට දේශපාලන පක්ෂ හැටියට අපේ තියෙන දායකත්වය මොකක්ද? විශේෂයෙන්ම ප්‍රධාන දේශපාලන ධාරාවන් නියෝජනය කරන පක්ෂය හැටියට එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා සන්ධානය,
මේ මැතිවරණයේදී ඔවුන් දක්වන දායකත්වයේ මොකද්ද ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී මැතිවරණ වටපිටාව පවත්ක. අපි ජනතා විමුක්ති පෙරමුණ හැටි ඉතා පැහැදිලිව කියනවා අපි ඒ වෙනුවෙන් අප වෙලා තියෙනවා. අපි වෙනුවෙන් කැප වෙලා තියෙනවා. නමුත් අපිට අනිත් අයට විවේචනයක් තියෙනවා ඔවුන් තාම මේ මැතිවරණයේ අවසාන භාගය වෙනකොට තාත් මේක වර්ධනය වෙයි කියලා අපි හිතන්නේ. ඇමතිවරු අමාත්‍යංශවල වාහන පාවිච්චි කරනවා. ඇමතිවරු ඔවුන්ගේ නිල රථ පාවිච්චි කරනවා. සමහර ඇමතිවරු අපි දන්නවා දැන් වත්තල ප්‍රදේශ ගත්තොත් එහෙම ගම්පහ දිස්ත්‍රික්කයේ ගත්තොත් එහෙම පොලිස් ඇමතිතුමා පොලිසියේ වාහන පාවිච්චි කරනවා. ඒතකොට පොලිසිය නිලධාරීන්ට ඒකට ඇඟිලි දික් කරන්න විදියක් නැහැ. මොකද පොලිස් ඇමතිතුමාම පොලිස් ඇමති හැටියට ඡන්ද දීලානවා. නේද? ඒතකොට පොලිස් නිලධාරීන් කොහොමද ඒක පාලනය කරන්නේ? වාහන 6-7ක ස්ටිකර් ගහගෙන යනවා. දැන් සාමාන්‍යයෙන් තියෙන අපේක්ෂකයෙකුට තමන්ගේ වාහනේ විතරයි සරසන්න පුළුවන් ස්ටිකර් ගහන්න පුළුවන්. හැබැයි පොලිස් ඇමතිතුමාට පොලිස් බලය පාවිච්චි කළාද දන්නේ නේද? තමන්ගේ වාහන කිහිපයකදී කරගෙන යන්න පුළුවන්. එතකොට ඒක කොහොමද යහපාලනය වෙන්නේ? ඒකද ඊටාම් පැහැදිලිව අපි දකිනවා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම තවමත් සිද්ධ වෙමින් තියෙනවා. ඒක සංසන්දනය කරන්න එපා කොහොමවත්ම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පැවති පාලනයට වඩා හොඳයි කියලා. මොකද මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පැවති පාලනයට වඩා හොඳ මේ හොඳ නම් හොඳ වෙන්නේ නැහැ. ඒක නෙමෙයි මැතිවරණයක බලාපොරොත්තු වෙන නිර්ණායකයෙක්. මැතිවරණයක බලාපොරොත්තු වෙන නිර්ණායකයේ ප්‍රජාතන්ත්‍රවාදී සාධාරණ සාමකාමී මහජන මත දක්වන්න පුළුවන් වටපිටාවක්. නැත්නම් මෙහෙම සංසන්දනය වුත් වැරදි. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ වඩා මේ කාලේ පාතාලේ පාවිච්චි වෙන්නේ අඩුවේ. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ වඩා මේ කාලේ නීති කැඩෙන්නේ අඩුවේ. නේ? ඒකෙන්ද මේක හොඳ වෙන්නේ නැහැ. එහෙමනම් මැතිවරණ නීති පොතක් ඕනේ නැහැ. මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝගයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නියෝග වලට වඩා මේ නියෝග හොඳයි කියලා හිතාගෙන අපි කාටවත් මෙතිවරණ කරන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒක වැරදි. ඒ නිසා විශේෂයෙන්ම අපි හිතනවා මෙනි සාධාරණ සාමකාමී මෙතිවරණයක් පවත්වා ගැනීම සඳහා වන ඉඩ කඩ අපි හදන්න ඕන. ඒ ඉඩ කඩ හැදීමේ ක්‍රියාවලියේදී මම නැවතත් අවධාරණය කරනවා මෙතිවරණ කොමසාරිස්තුමාගේ කාර්ය මණ්ඩලයත් පොලිස්පත්තුමා ඇතුළු ඒ නිලධාරි මණ්ඩලයත් රජයේ සේවකිනුත් දරන උත්සාහයට දේශපාලන පක්ෂ හැටියට එක්සත් ජාතික පක්ෂයත් එක්සත් ජනතා සන්ධානයේ දක්වන දායකත්වය ඉතාමත්ම අඩුයි. ඊළඟට ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කරුත් එහෙම. මැතිවරණ ප්‍රතිපත්ති වල විශේෂයෙන්ම දැන් අපිට තවමත් අඳුර ගන්න බැහැ අනාගතයේ සහතිකයක් හරි එහෙම නැත්නම් මේ මාස 60කින් අලුත් රටක් ගැන පංචවිධ ක්‍රියාවලිය හරි ප්‍රතිපත්ති තියෙනවා කියලා. මේ පංචවිධ ක්‍රියාවලියේවත් අනාගතයේ සහතිකයක් තුලවත් ප්‍රතිපත්ති නැහැ. මේවා තුල තියෙන ඉතාම පැහැදිලි ලෙස ක්‍රියාකාරකම් ඇක්ටිවිටි කියන්නේ මේකේ තියෙන කරුණු හැටියට මෙතෙක් හැමදාම පොරොන්දු වෙච්ච ආකාරයට පොරොන්දු මල්ලක්. දැන් අපේ රටට වුණ පොරොන්දු මල්ලක් නෙමෙයි. පැහැදිලි ලෙසම සංයුක්ත රට ගැන අධ්‍යයනයක් සහිත විද්‍යාත්මක සැලැස්මක් සහිත ඉදිරි අවුරුදු 5ට නැත්නම් ඉදිරි කාලයට රට හදන්න පුළුවන් ප්‍රතිපත්තිමය සැලැස්මක්. ඉතින් මේවායිදී අපිට පේන දේ තමයි හැමදාම වගේ ඡන්ද ගන්න ප්‍රතිපත්ති වෙනුවට පොරොන්දු මල්ලක් ඉදිකොල තියෙනවා. ඊට පස්සේ එක එක ජන කොටස් ඒ නිසා රවටන්න පුළුවන් කියලා ඔවුන් විශ්වාස කරනවා. ඒ නිසා තමයි 2500කින් පරිවැඩි කරගන්න බැරි වෙච්ච අඩුතරමේ Tamanට අවුරුදු 9ක් ගිහිල්ලත් මූලික වැටුපට සතයක්වත් වැඩි කරන්න බැරි වෙච්ච අයවැයකදී හැමදාම දීමනා එල්ලපු මහින්ද රාජපක්ෂ මහත්තයා අද කියන්නේ එතුමා ඔත්තේම 25000කින් පරිවැඩි කරනවා කියලා. ඉතින් එහෙම කියනකොට හිතන්න ඕන මොකද්ද ඒකට තියෙන සැලැස්ම? නැතුව බොහොම සරල විදියට කියලා බෑ. දැන් මම දැක්කා ඔවුන්ගේ ප්‍රචාරක දැන්වීමක් දාලා තියෙනවා. අම්මා පුතාට කතා කරලා තියෙනවා පුතාගේ පඩි උනේ වැඩි උනා වගේම අපෙත් විශ්වාස වැඩි පඩි වෙනවා කියලා. රුපියල් 3000කින්. මම කියන්නේ ඇත්තටම ගත්තොත් මේ දැන්වීම වල ඉන්න ඒ අහිංසක මිනිසුන්ටත් කරන අපහාසයක් ඒක. මොද විශ්‍රාමික ගැට විතරක් නෙමෙයි දැන්වීම ඉන්න කෙනාට පවා අපහාසයක්. මොද දැන්වීම ඉන්න කෙනාගේවත් හෘද සාක්ෂියට සාධාරණ වෙන්නේ නැහැ. තමන් මේ පෙනීන දැන්වීම හරි කියලා. අපිට පේන එවැනි දැන්වීම් ගොඩක්. මොකද මේ එල්ල ගන්නවා පොරොන්දු මල්ලක් ඊට පස්සේ ඒ පොරොන්දු මල්ල දැන්වීම් බවට පත් කරනවා. දැන්වීම් වල ඉන්නවා ඇත්ත අහිංසක මිනිස්සු. වැටුපොල් කියන්නේ මොකද පඩියකට රඟපාන අය. ඒ පඩියකට රඟපාන අයට පවා අඩුතරමේ දැනෙන්න ඕන තමන්ගේ රංගනය සාධාරණයි කියලා නේද? දැන් එහෙම සාධාරණ රංගනයක් නෙමෙයි කියන්නේ ඒවයි. එයාගේ හෘද සාක්ෂියවත් සාධාරණ නැති රංගපෑමක් තමයි එයාට කරන්න සිද්ධ වෙලා තියෙන්නේ.
මොකද හේතුව අපි දන්නවා පෞගේ ආණ්ඩුවට පුළුවන් උන්නේ කිසේවත්ම වැටුප් විෂමතාවයට උත්තරයක් දෙන්න. විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතාවයට උත්තරයක් දෙන්න. ඒවා සාධාරණ විදියට පෙනී ඉන්න දේවල් නෙමෙයි. කොහොමද ඒවට තියෙන අරමුදල්? මොකද අපි දන්නවා අපේ රටේ ඇත්ත අර්බුදයක් තියෙනවා. අපනයන ආදායම් වගේ ආනයන වියදම දෙගුණයක්. රජයේ ආදායම් වගේ රජයේ වියදම දෙගුණයක්. ඒතකොට රජයේ වියදම පියවන්න අපි හැමදාම ණය අරන් තියෙනවා. ගත්ත ණයවල පොලී ගෙවන්න නැවත ණය අරන් තියෙනවා. ඔහුගේ කාලේ අපි ගත වුණේ එහෙමයි. ණය වාරිකයයි පොලියයි ගෙවන්න මුළු රටේ ආර්ථිකයේ ආදායම මදි. එහෙම දෙයි තමයි පහුගිය ආණ්ඩුව ගත්තේ ලෝකේ රටවල් වලින් ඉහළ පොලියට ණය. ඉහළ පොලියට ණය අරගෙන වුන් කරේ මොකද්ද? ආර්ථිකය ඇතුලේ පාරවල් අධිවේගී මාර්ග ගුවන්තොට පොළවල් වරායවල් හැදුවා කිසිම සැලැස්මක් නැතුව. නැව්වෙන්නේ කොහොමද කියලා වැඩපිළිවෙලක් නැතුව වරායවල් හැදුවා. ගුවන් යානායන්නේ කොහොමද කියලා වැඩපිළිවෙලක් නැතුව ගුවන්තොට පොළවල් හැදුවා. ඉතින් හදලා දැන් අවසානේ මොකද වෙලා තියෙන්නේ? නැව් වෙනකම් බලන් ඉන්න. ගුවන්තොට පොළවල් හදලා ගුවන් යානායනකම් බලන් ඉන්න. එතකොට වෙලා තියෙන ප්‍රතිඵලය මොකද්ද? නැව් ආවේ නැති වුණාට ගුවන් යානා නැති වුණාට පොලී ගිවණු. විදේශගත ශ්‍රමිකයෝ ලංකාවට එවන අවුරුද්දකට එවන රුපියල් කෝටි 630 න් අපි පොලී ගෙවනවා. සංචාර කර්මාන්තයෙන් ලැබෙන සොච්චම් කෝටි 130 න් පොලී ගෙවනවා. එහෙම පොලී ගෙවන රටක් ණය වාරිකේවත් ජීවා ගන්න බැරි රටක් අපි කොහොමද මේ 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 පොරොන්දු මල්ලවල් ඉෂ්ට කරන්නේ? දැන් මේ අපිට ලැබුණා පූර්ව මැතිවරණ අයවැය තත්ත්වය පිළිබඳ 2015 මුදල් අමාත්‍යාංශය නිකුත් කරපු මේ වාර්තාව. මං ඉල්ලා හිටන සියලු මාධ්‍යවේදී සහෝදරුන්ගේ මේ වාර්තාව ප්‍රසිද්ධ කරන්න. මොඳ මේ වාර්තාව අනුව ගත්තොත් එම ඉතා පැහැදිලි ලෙස කියනවා 2015 වර්ෂය සඳහා ඇස්තමේන්තුගත කරන ලද මුළු ණය සේවා කරන ගෙවීම් ප්‍රමාණය. ඒ කියන්නේ ණය වාරිකයයි පොලී ප්‍රමාණයයි 2015 අවුරුද්දේ ඇමරිකන් ඩොලර් මිලියන 1872ක්. ඒ කියන්නේ දළ වශයෙන් ගත්තොත් රුපියල් මිලියන 243,000ක්. රුපියල් මිලියන 243,000ක් අපි ගෙවන්න ඕන මේ අවුරුද්දේ ණය වාරිකයයි පොලියයි හැටියට. ඉතින් මොන ආණ්ඩුව මේ මැතිවරණය බලයටපත් වුණාද? මේක ගෙවන්න ඕන. අපිට කියන්න බෑ අපි මේ විශ්‍රාමිකයගේ රුපියල් 3000ක් වැඩි කරන්න පොරොන්දු වුණා. එමෙන්නා රුපියල් 25000ක් පඩි වැඩි ගන්න පොරොන්දු වුණා. අපි මේ පහුගිය චන්දිරත් මිනිසු රවට්ට ගත්තේ ගොඩාක් පොරොන්දු දීලා නේද? ඒකෙන් හින්දා අපිට මේක ගෙවන්න බෑ කියලා නවත්තන්න බෑ. ඒ නිසා ඊළඟ අවුරුද්දෙත් අපිට සිද්ධ වෙනවා ඉහළ පොලියට බැඳුම් කරන නිකුත් කරන්න. ඉහළ පොලියට භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්න. ඉහළ පොලියට ණය ගන්න. මේක තමයි යථාර්ථය. අද වෙනකොට අපේ රටේ ඒක පුජ්‍යල ණය බල රුපියල් 399,000ට කිට්ටු කළා තියෙනවා. ඉතින් ඒ රුපියල් 399,000ක ඒක පුජ්‍යල ණය බලක් තියෙන රටක් මේ බොරු පොරොන්දු මල්ලක් දැම්මට හරියන්නේ නැහැනේ. ඒක නිසා අපි කියන මේ දෙකේම එක්සත් ජාතික පක්ෂෙත් එහෙමමයි. එක්සත් ජාතික පක්ෂයේ උදවිය කල්පනා කරනවා මේගොල්ලෝ රටක් හැටියට පොරොන්දු බොරු පොරොන්දු දෙනවා. අපි පවුලක් හැටියට බොරු පොරොන්දු දෙන්න ඕනේ කියලා. ඒගොල්ලෝ කියනවා අපි පවුල නගා සිටවනවා කියලා. අරගොල්ලෝ කියනවා රටම නගා සිටවනවා කියලා. අපි සහතික කළා කියන්න පුළුවන් අපිට. මොකද්ද? එක්සත් ජනතා නිදහස් සන්ධානයේට අනාගතයට සහතිකයක් දෙන්න බෑ. අනාගතයට සහතිකයක් දෙන්න නම් ඔවුන්ට අතීතයේ දීපු සහතිකයක් තියෙන්න ඕන. අපි අහනවා මේ රටේ තරුණයින්ගෙන්, කසාද බඳින්න ඉන්න තරුණ තරුණියන්ගෙන්, විශ්‍රාමිකයින්ගෙන්, කාන්තාවන්ගෙන්, රජයේ සේවකයින්ගෙන්, පෞද්ගලිකංශයේ සේවකයින්ගෙන්, ගොවියන්ගෙන්, තරුණ තරුණියන්ගෙන් පොදුජන එක්සත් පෙරමුණේ පාලනය, සන්ධානයේ පාලනය පහුගිය අවුරුදු 9ට ඔබට ලබා දුන්නු අතීත සහතිකය හොඳද? අතීත සහතිකය පිළිගන්න පුළුවන්ද? අනාගතයට සහතිකයක් වෙනුවෙන් ඡන්දයක් දෙන්න. නේ? අතීත සහතිකය හොඳ වෙන්න එපයි. අනාගතයේ සහතිකයක් දෙන්න. අතීත පැටිකිරිය ගත්තොත් එහෙම අපි කවුරුත් අත්විඳපු එකක්. ජනවාරි 8 වෙනිදා අපේ රටේ ජනතාව පරාජය කරපු එකක්. ඉතින් ඉතාල පැහැදිලිව අපි හිතනවා මේක අසාර්ථකයි. මේ බොරු පොරොන්දු මල්ලට නැවත අපේ රටේ ජනතාව රැවටිය යුතු නැහැ. ඒ වගේම අපිට පේනවා මේ පංචවිධ ක්‍රියාවලියේ තියෙන්නේ අවසානයේ එක්සත් ජාතික පක්ෂයටත් ඒගොල්ලෝ බැඳිලා ඉන්න ඒගොල්ලෝ 2001 ආණ්ඩුවේදී බැඳිලා හිටපු යලි පුබුදුම් ශ්‍රී ලංකා රිජේනින් ශ්‍රී ලංකා වැඩපිළිවෙලින් ඒගොල්ලන්ට ගැලවෙන්න බැරි වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ 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 එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති මාලාවේ බොහෝ තැන්වල නැවත අධිකාරීන් පිහිටවීමේ යෝජනාව ඇවිල්ලා තියෙනවා. සෞඛ්‍ය සේවයේ සම්බන්ධ අධිකාරියක් පිහිටවීමේ යෝජනාව ඇවිල්ලා තියෙනවා. මොකද අපි දන්නවා පහුගිය දවසේ ඔවුන්ගේ ව්‍යාපාරික හමුවක් තිබුණා. රයිල් වික්‍රමසිංහ මහත්මයා ඒක ඇමතුවා. තව ඔවුන් කැඳවාගත්ත සිංගප්පූරු ඔවුන්ගේ නියෝජිතයා ඒ සමුළු ඇමතුවා. ඔවුන්ගේ ප්‍රතිපත්තිය වෙලා තියෙන මොකද්ද?
Koreawe, Japane, emana tawat bohor rataval wala kriyaatmaka na Singapurwe, kriyaatmaka na aakare, aanayana apanayana dekatama vivrutha karapu welda pola. Mulumanin vivrutha karana welda pola. Api api hitana mulumanin vivrutha karana welda pola kadi ape deshiya karmaanta karuwa, deshiya vyavasayakaya madhya parimana sulupanama karmaanta karuwa apahasuthayata pat wenawa. Oun peedawata pat wenawa. Ape kuda aadayam labana janathawa maha devanta widiyata peedawata pat wenawa. Mukade ape rata wage aarthikayak yam pramanakata ho aarakshanayak sahithawa tiyenno. Ape rata thiyena aanayana sambandhayen vishesha aarakshanayak apada awashyai. Ape rata aanayana pilibandawa api awashyathawaya hari tanduru ganna ona. Apada awashya de mokadda anawashya de mokadda kiyala. Oba balanna sadharana hitanna ada welandapole monotarang api anawashya vidam pramanayak yata karala tiyenawada. Mukade ape rata wadipurama gennana baanda walin bahutarayak api gennanne paribhogika baanda. Paribhogika baanda kiyala man kiyanne aahara vitarak nemeyi. Aahara pangu visalay. Habai paribhogika baanda consumer product. Din menna me panguwa apada adeshana walin apada seema karaganna puluwan nam. Ape ape nishpadana walin apada eka sampurna karaganna puluwan nam. Ape amudravya pitrata yawana wenuwata deshiya vyavasayakin karmaanta karuwan sambandha karagena apada puluwan nam me apa aanayana karana baanda wala welanda pole deshiya panguwak hadaganna. Eking wisala wasing apa videshi ini mitur karan pulua. Videshi ini me kuda kitir karan pulang apa. Iti eka tamai api idir pat kala tiene nishpadana artika, nishpadana seva artika patipati pakasin iti. Jatika artika kuda kimi patipati pakasin iti. Me harta saksi samuti hari pahadil api keno rate artika arbude ede eka masaha pahadil wisnuma meik. Meik avidyat me kapatana maktul nemi api hadal tiene. Meik ilakka pain nadi pada pililak nemi. Ilak darshaka ita pahadila pena rate vyaparika prajave vidyutunge buddhimadunge hema denage madahas yojanawala palayak meka janata emti perune ape vitarak neme api me pilimada devanta gaveshanayeka hitiya mudha janadhipati warne awasan unata passe api pahadiliwa danagena hitiya ilanga mahamethi warne di rata awashya karana pratipattime sangwadaya hadanna ona bawa e sangwadaya pila padanam karagatta vidyatmaka weda pililak meka prayogika weda pililak meka. Bohong aja apa yang pertimbangan pegawai seni kan itu yang nikah biaya cina itu. Ada bohong dengan kurti yang nikah biaya cina apa yang pertimbangan pegawai seni kan. Muka itu dia ini. Ogol lo kian ada kerana puluan deh. Ogol lo kian ada kerana puluan deh kian itu tema apa dia yang biaya cina. Apa sahaja kekal kian o. Obala, hatahaya urudak, maruwe maru ada balai power pu. Me andu dekem, me dewar game, kerala netna, kerapu asar tak bela anang. Asar tak bawa hitadengko pelikan nawanang. Apa kian o. Kerana kerana puluan dekila oppu kerana, mei pertimbangan pekerjaan ini kriyatma kerana puluan de bawa oppu kerana, janata imukti perempuan apa te ekawasta awak labade, ekaurdu pahak kapar labade inne, mulu rata rama saya himat batin pulang akarite, api mei pertimbangan pekerjaan ini kriyawat naga nabawa sahati kebino, apa te dekarana pulang, ek te dekarana pulang bawa te hundal mau iswa asih sahite utamai, api mei pertimbangan pekerjaan ini kriyawat naga lati inne, es anda dana temat api iswa kerana, api rite ව්‍යාපාරික ප්‍රජාව කර්මාන්තකරුවන් නිෂ්පාදකින් විතරක් නෙමෙයි විදේශගත ශ්‍රී ලාංකිකයින් පවා විදේශගත ශ්‍රී ලාංකිකයින් පවා මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුමත කරලා තියෙනවා ඔවුන් පවා එකඟතාවය පළ කරලා තියෙනවා ඔවුන්ගේ සියලු ශක්තිය සියලු හැකියාව අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ක්‍රියාවට නගන්න ලබා දෙන ඒ නිසා අපි හිතනවා මේ පොරොන්දු මළු දේශපාලනයෙන් අපි අයින් වෙන්න ඕන පොරොන්දු වලට රැවටිච්ච දේශපාලනයෙන් අයින් වෙන්න ඕන සැබෑ ප්‍රතිපත්තිමය දේශපාලනයකට අපේ රට හරවන්න ඕන. Eka pira karana pulang kila piswas karna en saata ma pikian ni deng mat poron dueling gala vila prati pati mede shapal nede rate jana tawe visheshing apere de janda dae kia pemeniu tui kia ilangate karna kipe aktino visheshing au darni karna pauke dina kipe tule jana tawe mukti pera muna datiana prasa de veduna apa kauru teka danno jana tawe mukti pera muna during hita puaya jana tawe mukti pera muna during balagni hita puaya kala karuan bidotun. Biapari kepejaw, api apat ayshura adakaran apa tangga itu. Abu dano itu, saya takut asalnya dawas kipedit, kalau korban hari ini alut parapura kalau sangwidaniat, janata imti perumuni meti warna biapari itu apat sahaya dene bawa on prakasa dapat kerja dia. Apa rade vidyutun bahu dene meti warna biapari itu sahaya palakaran deng, viurto idir pat telatiya. Mena meti na viurto sahaya oge, akarman nikaran, e manuskatte durwala karan, e apa itu piting udah ukur na asiru ada karena ya ke hit kalabalah kerbaan ya, ada yang apa itu sangwidana atmaka
සමාජ වෙබ් අඩවි සමාජ ජාල මෙහෙයුමක් පටන් අරන් තියෙනවා. අපි හිතන මේ මෙහෙයුම ඉතා පැහැදිලිව පටන් අරන් තියෙන්නේ මේ අපේ ප්‍රතිපත්ති මාලාවත් අපට ආශිර්වාද කරන අයගේ ආශිර්වාදයත් දරා ගන්න බැරි වෙච්ච පිරිස්. ඒක තමයි තියෙන්නේ. ඒක නිසා විශේෂයෙන්ම අපේ පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්ලා සහෝදරයාට ඉලක්ක කරලා මඩ ව්‍යාපාරයක් ආරම්භ කළා තියෙනවා Facebook හරහා. අපි ඒකට උත්තර දීලා තියෙනවා. මෙතන කොමසාරිස්වරයාට අපි ලිඛිතව දැනුම් දීලා තියෙනවා. මොකද ඔබ කවුරුත් දන්නවා අද මේ තියෙන තාක්ෂණේ පාවිච්චි කරලා අපේ අපි කොහෙට හරි යවපු මාධ්‍ය වලට යවපු උනත් නැත්නම් වෙනත් පුජ්‍යලෙකුට යවපු උනත් ලෙටර් හෙඩ් එකක් ඕන කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. ඒ ලෙටර් හෙඩ් එකක් ස්කෑන් කරලා අරගෙන වෙනත් ආකාරයකට යොදව ගන්න පුළුවන්. නමුත් ලෙටර් හෙඩ් එකකින් පාවිච්චි කරලා ඒකේ සඳහන් කරන දේ හිතට එකඟව හෘද සාක්ෂිරිකව පිළිගන්න පුළුවන්ද බැරිද කියන එක තමයි මුළු රටේම අපිට ඉල්ලන්න තියෙන්නේ. විශේෂයෙන්ම අපි LTT සංවිධානයත් එක්ක ඈඳන්න හදන උත්සාහය. අපි TNA එකත් එක්ක ඈඳන්න හදන උත්සාහය. අපි එහෙම නැත්නම් ජාතික ප්‍රශ්නේදී ඉන්න අපේ දේශපාලන ස්ථාවරයට වඩා පිටින් තියෙන ස්ථාවරයකට තල්ලු කරලා උවා දක්වන්න හදන උත්සාහය. ඒවා ඉතාමත්ම ප්‍රලාප. මොකද මේ රටේ ජනතාව දැන් අපි දැන් දන්නෝ. සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනතාව අපි අඳුරගෙන තියෙන්නේ. ඒ නිසා අපි හිතනවා මේ ප්‍රලාප වලට අපි නැවත නැවත උත්තර දෙන්න අවශ්‍ය නැහැ. නමුත් ඒවා යම් ප්‍රමාණයකට හරි මොහොතකට හරි විශ්වාස කරන කෙනෙක් ඉන්නවා නම් ඒ අය වෙනුවෙන් විශේෂයෙන්ම සියලු මාධ්‍ය වලින් ඉල්ල හිටිනවා. සියලුම මාධ්‍ය වලින් ඉල්ල හිටිනවා මේ තියෙන විකෘති කිරීම් ප්‍රලාප පිළිබඳව මේ බොරු පිළිබඳව ඔබේ මාධ්‍යවල නිවැරදි කිරීම කරන්න. මේ ඒ නිවැරදි කිරීමට ඉඩ හදා දෙන්න. මොකද ඒ ඔබ අපට කරන උදව් කිරීමකට වඩා මේ රටේ සත්‍ය වෙනුවෙන් මේ රටේ යුක්තිය වෙනුවෙන් කරන දායක වීමක් හැටියට තමයි අපි සලකන්නේ. ඒ වගේම ආසන්න සිද්ධියක් තියෙනවා. අපේ ජාතික ලැයිස්තුව බොහෝ දෙනෙකුට දරා ගන්න බැරි වෙලා තියෙනවා. මොකද අනිත් හැම ජාතික ලැයිස්තුවකම ඉන්නේ ඡන්දේ ඉල්ලලා දිනන්න බැරි කට්ටිය. පරාජිකා වෙච්ච කට්ටිය. ඒ නිසා දැන් අපේ ජාතික ලැයිස්තුව එයාට දරා ගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් අපි කියනවා ඒ නිසා විකෘති කිරීම කරමින් ඉන්නවා. දැන් අපි දැක්කා පහුගිය දවසේ අපේ ජාතික ලැයිස්තුවේ අපේක්ෂක නීතිඥ උපුල් කුමාරපෙරම මහතා වෙනත් එක්සත් ජාතික පක්ෂයේ වේදිකාවක නැග්ගා කියලා වෙබ් අඩවිවල මඩ ප්‍රචාර කරමින් ඉන්නවා. ඉතින් මෙන්න මේවා විකෘති කිරීම් මේ විකෘති කිරීම් හැටියට විතරක්ම සලකන්න කියලා අපි ඔබ හැම දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. මොකද එවැනි ප්‍රවෘත්තිවල කිසිම සත්‍යතාවයක් ඇත්තේ නැති නිසා. ඊළඟට විශේෂයෙන්ම බොහෝ දෙනෙක් මත මේ වැරදි මතපල කිරීම වලදී විවිධ විකෘති කිරීම වලදී විවිධ අදහස් පල කිරීම හදමින් තියෙනවා. අපි එක්සත් ජාතික පක්ෂයත් එක්ක ඈඳින අපි එක්සත් ජාතික පක්ෂයත් එක්ක උදව් කරන එමෙන්න එක්සත් ජාතික පක්ෂයත් එක්ක ඈඳලා ප්‍රවෘත්ති සකස් කරන ආකාරය. ඉතා පැහැදිලි අපි කියනවා ජනතා විමුක්ති පෙරමුණ ඈඳන්න පුළුවන් එකම කණ්ඩායමක් එක්ක විතරයි. ඒ මේ රටේ ජනතාවත් එක්ක විතරයි. නැතුව එක්සත් ජාතික පක්ෂ එක්කවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ එක්කවත් අඩු වැඩි කිරීම ලෙසවත් අපිව ඈඳන්න එපා. අපි ඈඳන්න බෑ. ඒක ඉතා පැහැදිලි. අපි අපේ රටේ දේශපාලනේ හරි පිරිසිදු දේශපාලනයක් කළා තියෙනවා. රටේ ජනතාවට වග කියන්න පුළුවන් දේශපාලනයක් කළා තියෙනවා. ඉතින් ඉදිරියටත් අපි කියනවා ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනයේදී පිරිසිදුයි, දේශපාලනයේදී ජනතාවගේ ජනවරම ආරක්ෂා කළා තියෙනවා. ඒක නිසා අපි වග කියන්නේ ජනතාවට පමණයි. මම මේ කියන්නේ මේ මඩ ප්‍රචාරවලට උත්තරයක් හැටියට. ඊළඟට ඡන්දෙ දෙන ජනතාවගෙන් අපිට ඉල්ලීමක් කරන්න තියෙනවා. මොකද අපේ ප්‍රචාරක ජාලය අපි ඔබ දන්නවා අනිකුත් පක්ෂවලට තියෙන විශේෂයෙන්ම ප්‍රධාන අනිකුත් දේශපාලන පක්ෂ දෙකටම තියෙන ශක්තිය අපට ඇතුව නෙමෙයි අපි මේ අපේ මැතිවරණ ව්‍යාපාරයේ මෙහෙවන්නේ. මොකද අපට දේශපාලනයේ ධන බලය, නිල බලය, මැර බලය, කුල බලය නැහැ. අපි දේශපාලනය කරන්නේ ඉතා පැහැදිලි ලෙසම ප්‍රතිපත්තිමය දේශපාලනයක් සහ අපට සහාය පළ කරන අයගේ ස්වේච්ඡා සේවයක් හැටියට. අපි ඇත්තටම ගත්තොත් එහෙම අපේ මැතිවරණ ව්‍යාපාරයේ මෙහෙවන්නේ එහෙම පිටින්ම ස්වේච්ඡාවෙන්. අපේ සමාජිකයා ඔබේ ගෙදරට එනවා නම් එන්නේ අරක්කු වීදුරුවක් බීලා බත් පැකට්ටයක් අරගෙන පඩියක් අරගෙන නෙමෙයි, ස්වේච්ඡාවෙන්. මම මේක කියන්නේ වෙනමක් අතින් ද නෙමෙයි. දැන් රටේ මතයක් හැදෙමින් තියෙනවා බොහෝ දෙනා අතරේ ජනතා විමුක්ති පෙරමුණට අපි ඡන්දෙ දෙන්න ඕන, ජනතා විමුක්ති පෙරමුණට අපි කැමති, හැබැයි අපේ ගෙදරට තාම ආවේ නෑ නේද කියලා. අපේ ගෙදරට ඇවිල්ලා ඡන්දෙ ඉල්ලුවේ නෑ නේද කියලා. මම අපේ රටේ ජනතාවගෙන් ඉල්ලා හිටනවා ඇත්ත. ප්‍රායෝගිකව අපේ ඡන්දෙ ඉල්ලන අපේක්ෂකයොන්ට, අපේ සමාජිකයට ඔබේ හැම ගෙදරටම එන්න බැරි වෙයි.
මේ කෙටි කාලය තුල. මොකද ලංකාවේ පවත්වන කෙටිම කාලයක් තුල පවත්වන මැතිවරණය. හැබැයි ඔබ පිළිගන්න මෙන්න මේ දේ. පෞද්ගල අවුරුදු 20ම තුල, පෞද්ගල අවුරුදු 25 තුලම ඔබේ ගෙදර බඩු මිල වැඩි වුණා නම් අපි ඔබේ ගෙදර ඇවිල්ලා තියෙනවා. ඔබේ ගෙදර ලයිට් බිල වැඩි වුණා වෙලාවේ අපි ඔබේ ගෙදර ඇවිල්ලා තියෙනවා. ඔබේ දරුවගේ අධ්‍යාපනයේ ප්‍රශ්නයක් වුණ වෙලාවේ අපි ඔබේ ගෙදර ඇවිල්ලා තියෙනවා. ඔබේ අම්මා තාත්තා අසනීප වෙලා බේත් ටික ගන්න බේත් වල මිල වැඩි වෙච්ච වෙලාවේදී අපි ඔබේ ගෙදර ඇවිල්ලා තියෙනවා. ඔබේ බදු මුදල් ආණ්ඩුව ආණ්ඩුව විසින් හොරකම් කරන වෙලාවේදී කොමිස් ගන්න වෙලාවේදී මංකොල්ල කරන වෙලාවේදී ඔබට රිදිච්ච වෙලාවේදී අපි ඔබේ ළඟ ඉඳලා තියෙනවා. ඒ නිසා අපි ඔබ ළඟ හැමදෙස්සෙම ඉඳලා තියෙනවා. ඒ දේ මතක් කරන්න. රජයේ සේවකයා මුණ දුන්න ප්‍රශ්න වලදී පෞද්ගලිකංශයේ සේවකයාට අර්ථසාධක අරමුදල අහෝසිකල් වෙරලා ඒක මංකොල්ල කන්න හදන වෙලාවේදී විශ්‍රාමිකයාගේ විශ්‍රාමයට විෂමතාවය ගෙනාපු වෙලාවේදී දීවරයාගේ දීවර ආම්පන්නවල මිල වැඩි කරපු වෙලාවේදී මේ හැම වෙලාවෙදීම අපි ඔබේ ගෙදර ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි පුජ්ජලිකව මුණ ගැහුණාට අපි පුජ්ජලික ඔබේ ගෙදරට ආවේ නැතුණාට ඔබ මුණ දෙන ඕනෑම ප්‍රශ්නයකදී ඔබේ ගෙදර ඇවිල්ලා තියෙනවා. හෙටත් ඔබේ ගෙදර ඉන්නවා. ඒ දේ අමතක කරන්න එපා. ඒක නිසා ජනතා විමුක්ති පෙරමුණට ඡන්දෙ දෙන්න, සීනුවට ඡන්දෙ දෙන්න, පුජ්ජලිකවම අපි ඔබේ ගෙදර ආවේ නැති වුණාට අපිත් එක්ක තරහ වෙන්න එපා. මේ ඉල්ලීම කරන්න විශේෂයෙන්ම මොකද එහෙම මතයක් හදමින් උත්සාහ කරනවා එක පැත්තකින් අපේ ගෙදර ආවේ නැත්තොත් අපි ඡන්දෙ දෙන්නේ නැහැ කියලා. ඒක වෙනත් දේශපාලන පක්ෂවලට අදාළ වෙන්න පුළුවන්. මොකද උන්ට තියෙන පුජ්ජලික අභිලාෂය. අපිට තියෙන සමාජ අභිලාෂය. ඒ පුජ්ජලික අභිලාෂයට වඩා මේ සමාජ අභිලාෂය හරි ඉහළයි. ඒ ඉහළ සමාජ අභිලාෂය පිළිගන්න මේ රටේ ජනතාව, අපට ආදරය කරන ජනතාව, මේ හෘද සාක්ෂියේ සම්මුතියත් එක්ක එකඟ වෙන ජනතාව. ඔබ සහ අපි අතර සම්මුතියක් මේ. මේක පොරොන්දු මල්ලක් නෙමෙයි. ඔබ සහ අපි අතර තියෙන මේ හෘද සාක්ෂියේ සම්මුතියට එකඟ ජනතාව, ජනතා විමුක්ති පෙරමුණේ අපි පුජ්ජලික ඔබේ ගෙදරට ආවත් නාවත් සීනුව ලකුණට ඡන්ද දෙන්න කියලා අපි ඉල්ලා හිටිනවා. ඒ වගේම සමහර අය අපෙනුත් අහනවා අංකේ මොකද්ද කියලා. නේද? අංකේ මොකද්ද කියලා. ඔබ අර ඡන්ද දෙන්න අංකේ මොකද්ද කියලා අහනවා. අපි ඔබට කියන්න ඕන අපි අංක ගහලා පෝස්ටර් ගහලා නැහැ. අංක ගහලා විශාල වශයෙන් මොකද්ද රූපවාහිනී දැන්වීම් දාලා නැහැ. අපිට එහෙම දාන්න හයියකුත් නැහැ. හැබැයි අපි අංක ප්‍රදර්ශනය කරන්න අංකයට ඡන්දයක් දෙන්න කැමති කෙනෙකුට අපේ පත්‍රිකාවක් අපි ගෙවල් මට්ටමින් බෙදා හරිනවා අපේ කැන්වසින් ව්‍යාපාරය තුළ. හැබැයි හැම ඡන්දදායකයෙකුටම අපේ අංකය මැතිවරණ කොමසාරිස්තුමා ලවා අපි බෙදනවා. අපේ අංකය ඔබ කැමති අංකය, ඔබ කැමති ලාංඡනය, සීනුව ලකුණ අපි මැතිවරණ කොමසාරිස්තුමා හරහා ඔබේ ගෙදරට බෙදා හරිනවා. විශේෂයෙන්ම මැතිවරණ කොමසාරිස්තුමා ඡන්ද පත්‍රිකාව ඔබේ ගෙදරට එවනකොට මෙන්න මේ වගේ ලොකු කොලයක් ඡන්ද කාඩ්යත් එක්ක එවනවා. මේ කොලේ ජනතා විමුක්ති පෙරමුණ තියෙනවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලන අපේක්ෂකින්ගේ නම් ටික තියෙනවා. වෙනත් පක්ෂවල අයගේ නම් තියෙනවා. එතෙන්දී ඔබට පුළුවන් අපිට කැමති අයට අපේ අංකය හොයන අයට අංකත් හොයාගෙන මැතිවරණ කොමසාරිස්තුමා සෑම ගෙදරකට මේවන මේ පත්‍රිකාව බලලා ජනතා විමුක්ති පෙරමුණේ කාටද ඔබ ඡන්දෙ දෙන්න ඕන, ජනතා විමුක්ති පෙරමුණේ කවුද ඔබ කැමති කියලා තෝරගන්න. ඒකින්ද පුජ්ජලිකවම නැවතත් ඉල්ල හිටනවා. අපි පුජ්ජලිකව ගෙදරට ආවේ නැතත් පුජ්ජලිකව අපි අපේ අංක ප්‍රදර්ශනය නොකරත් ඔබ කැමති ජනතා විමුක්ති පෙරමුණ, ඔබ කැමති පක්ෂය, ඔබේ පක්ෂය තෝරගන්න ඔබට හැකියාව තියෙනවා. ඒ පක්ෂය තෝරගෙන රට හදන්න අපි දරන මේ උත්සාහයට ඔබ හැම දෙනාගේම සහයෝගය අපට ලබා දෙන්න කියලා අපි ඉල්ලා හිටිනවා.